දෙදස් විසිදක වර්ෂය ඔබට ජයග්‍රහණය පිරි වර්ෂයක් වෙන්නට ඔබගේ සතුට සාමය රැඳි වර්ෂයක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අපි අද දිනේදී කතා බහ කරන්නේ ඔබගේ උපන් නැකත අනුව කොයි විදිහටද ඔබට 2022 වර්ෂය බලපාන්නේ කියන කාරණාව. ඉතින් 2022 වර්ෂයේ ඔබට පවතිනවා නැකත් සාදා ගැනීම අවශ්‍යතාවය. නිවාස දෝෂ පරීක්ෂා කර ගැනීම අවශ්‍යතාවය. ඒ සමග ඔබගේ කේන්දර පරීක්ෂාමය අවශ්‍යතාවය. ඉතින් මේ අවශ්‍යතා සියල්ල ඔබගේ නිවසේ සිටම කරගන්නට අපි පහසුකම් සැලසලා තිනවා. ඔබට තිරේ දිස්සෙන අංකයට WhatsApp මගින් ඔබගේ අවශ්‍යතාවය කියා එවීම තුළ ඔබට ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්නට පහසුව තියෙනවා. ඉතින් අපි බලමු 2022 වර්ෂයේ ඔබගේ උපන් නැකත බලන්න ඔබගේ ජන්ම පත්‍රය අරගෙන උපන් නැකත කොහොමද කියලා. ඉතින් බලලා ලෑස්ති වෙන්න මේ පලාපල විස්තරය දැනගන්නට. ඉතින් බලමු 2022 මේ ජනවාරි පළවෙනිදා තියෙන තත්කාල කේන්දරයේ බලයත් මේ සම්බන්ධ කරගෙන අපි විස්තරය කොහොමද වෙන්නේ කියන කාරණය. පෙරවරු 6:22ට අදාළව තත්කාල කේන්දරයේ බැලුවට පස්සේ ඒ තුළ ග්‍රහයන් පිහිටි නැකත්වල ස්වභාවයන් ඔබගේ උපන් නැකත හා ගැලපුම් කරලා මේ තත්ත්වයන් අපිට විශේෂයෙන් හඳුනා ගන්නට පුළුවන්. ඉතින් 2022 වර්ෂයේ ඔබට බලපෑම් කරන ආකාරයේ කොයි විදිහට වෙනවද කියන කාරණේ ඔබ විශේෂයෙන් දැන කියාගෙන ඔබගේ කටයුතු සැලසුම් කර ගැනීම එහෙමනම් නැත්නම් ඔබගේ ජයග්‍රහීතන් තියෙන ඒවා ඉස්මතු කර ගැනීම ඔබගේ අඩුලොහුඩුකම් තියෙන තැන් සුදුසු පරිදි කලමනාකරණය කරගන්න මොනවාද අනුගමනය කරන්නට ඕනි කියලා දැනගෙන කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා කියන කාරණේ පළමුව මතක තබා ගන්න. ඔබගේ ඒ ග්‍රහ බලපෑම් ගැන ඔබගේ නිවැරදි විග්‍රහයන් ඔබ දැන කියාගෙන ඔබගේ ජන්ම පත්‍රය අනුව මේ කටයුතු වඩාත් නිවැරදිව දැනගන්න පුළුවන්. දැන් අර උපන් නැකත අනුව අපි යම් යම් තොරතුරු යම ප්‍රමාණයකින් ගත්තා වුණාට ඔබගේ ජන්ම පත්‍රය ඇසුරෙන් මේ තත්ත්වයන් විශේෂයෙන් හඳුනා ගන්නට හැකියාව තියෙනවා සහ විශේෂිත තත්ත්වයන් වලදී ඔබ කොහොමද ආරක්ෂා වෙන්නේ ඔබ කොහොමද ඒ තත්ත්වයන් වලින් ගැලවෙන්නේ ඔබ කොහොමද ජයග්‍රහීතයන්ට යන්නේ කියන කාරණේ ඔබට දැන කියා ගන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයේදී අපි තත්කාල කේන්දරයේ බැලුවට පස්සේ ලග්නයේ ධනු හෝරාව කටක දීර්ඝාණයේ මේෂ සප්තාංශකේ මීන නවාංශ සිංහ ද්වාදශාංශක මිතුන ත්‍රිංශාංශක ධනු විදිහටයි පෙන්වුම් කරන්නේ. ඒ සමග ග්‍රහයන් ඉන්න නැකත් පිළිබඳ අවධානය යොමු කරාට පස්සේ රවි පුවසල චන්ද්‍ර දෙට කුජ දෙට බුධ උත්තරසල නැකතේ गुरु दिनट नकते शुक्र उत्रसल नकते शनि सुवन नकते राहु खति नकते केतु अनुर नकते युरेनस बिरन नकते नेपच्यून पूपुट नकते इति मे आकार अपिट अंदुनागनकुलेनबापि बलमु ओबट कोई विधिरद मे बलपैम पवतिन्ने ओबगे उपन नकत अनुव किन कारणाव अपि दैन कथाबह करन्ने मुव सिरस एहेम नत्तम अद पुणावस पुष किन नकत पिलिबंद इति ओबगे जन्मपत्रे තියෙන නැකත අනුව අපි බලමු මුව සිරස නැකත ඔබගේ ජන්ම පත්‍රයේ තියෙනවා කොයි විදිය ඵලයක්ද ඔබට ඇති කරන්නේ කියන කාරණේ. සැපිනි යෝනි නියෝජනයක් තමයි මේ තුල පවතින්නේ. ඔබගේ විවාහ අපේක්ෂාවන් මේ වසරේ ඉටු කරගන්නවා නම් ඔන්න විවාහ ගැළපීම් පිළිබඳව විශේෂිත අවධානයක් යොමු කරන්නට අවශ්‍යයි. ඉතින් ඔන්න අපි වසර මුලදීම ඔබට පෙන්වා දෙන විශේෂිත කාරණයක් අපේ මුව සිරස නැකත් ලාභීන්ට මොකද විවාහ ගැළපීම අර විසිපොරොන්දම කියන කාරණේ නොවේ විවාහ ගැළපීම කියන එක ඉතාමත්ම වැදගත් ඒ ගැන විශේෂයෙන් බලන එක ඔබ විසිපොරොන්දමේ පමණක් විවාහය තීරණය කරන්නට යන්නට එපා කියන කාරණේ පෙන්වා දෙනවා බන්ධනාගාර ගත වීම සඳහා බලය තියෙනවා ඉතින් ඒ නිසා ඔබ එවැනි දේවල් ඉටු නොවන ආකාරයේ කටයුතු සැලසුම් කර ගැනීම ඉතාමත්ම වැදගත් 2022 වර්ෂයට දෙපා ආශ්‍රිතව උදර ආශ්‍රිතව රෝග ඇති කරන තත්ත්වයක් පෙන්වනවා උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරන තත්ත්වයක් පෙන්වු කරන්නේ tie නිසා ඔන්න ඔබගේ ඒ උසස් අධ්‍යාපනයේ අර සියලු බලවේගයන් සියලු අශුභකාරී තත්ත්වයන් යටපත් කරගෙන ඔබගේ උසස් අධ්‍යාපනයේ සාර්ථක කරගන්න පුළුවන් බලය 2022 වර්ෂයේ ඔබට පවතිනවා ඒ සමග ඔබගේ ආදායම ඉහළ යන වර්ෂයක් බවට 2022 පත් වෙනවා මොසිරස නැකත් ලාභීන්ට අද නැකත තනතුරු අඩුවන තනතුරු අහිමි වෙන ගුණයක් පවතින ඉතින් ඒ හේතුවෙන් රැකියාව සුරක්ෂිතභාවය ඇති කරගන්න ඔබ විශේෂයෙන් කටයුතු කරන්නට අවශ්‍ය වසරක් 2022 සිතාසි අධිකරණ නියෝග සඳහා ක්‍රියා කිරීමට ඔබට සිදුවන තත්ත්වයක් පෙන්වුම් කරනවා ගොවිතැන් කටයුතු වලින් අලාභ පාඩු ඇති කරන තත්ත්වයකුයි ඔන්න පෙන්වුම් කරන්නේ විවාහ අපේක්ෂා ඉටු කරගැනීමේ බලය ක්‍රියාත්මකයි tie නිසා ඔන්න ඔබගේ විවාහ අපේක්ෂාවන්
ඒවා ඉෂ්ට සිද්ධ කරගන්නට 2022 හොඳ සුබ වර්ෂයක් බවට පත් වෙනවා කියන නිසා විශේෂයෙන්ම අද ඔබගේ අද නැකත තියෙනවා නම් ඔන්න ඔබගේ විවාහයේ පාර්ශවයෙන් මේ කටයුතු සිද්ධ කරගන්න ඔබ විශේෂිත හැකියාවක් නිර්මාණය කරගන්න අවස්ථාවක් බවට පත් වෙනවා අතිරේක ආදායම් මාර්ග විවර කරගන්න ඔබ සමත් වෙන වර්ෂයක් ඉතින් ඒ නිසා ඔබට විවිධ ආදායම් උපයන්නට හැකියාව තියෙන වර්ෂයක් පවුලේ සමගිය වර්ධනය වෙන තත්ත්වයකෝ ඉතින් මේ පාර්ශ්ව වෙනත් ඔබට ඉතාම වාසනාවන්ත පරිවර්ෂයක් විදිහට ඔන්න කියන්නට පුළුවන් අධ්‍යාත්මික සුවයත් වර්ධනය වෙනවා ඉතින් ඒ නිසා ඔබට බොහෝ පාර්ශ්වයන්ගේ බොහෝ සුවයක් සාමයක් ඇති වෙන තත්ත්වයකෝයි පෙන්වුම් කරන්නේ අද නැකත ලාභීන්ට ඊළඟට අපි බලන්නේ පුනාවස නැකත නම් ඔන්න ඔබගේ जन्म नैकत ये अणुकोई विधि तत्कन कारण रटे क्रियात्मक नीति रीति नोपिपेदी हेतु बाधावान्नुभवित क्रियात्मक तत्व करे विवाह अपेक्षित बलापुर इटुक गि विवाह दोष वर्ट मुहन दीमट पवती नो सा उन्न विवाह अपेक्षा विवाह अपेक्षा इटुकर दोष वर्ट मुहन दिन्न ඔබ දෝෂ කල්තිය මහඳුනාගෙන දෝෂ සඳහා කළ යුතු දේවල් දැනගෙන විවාහයට පත් වීම ඉතාමත්ම වැදගත් කියන කාරණේ මතක තබාගෙන විවාහ පාර්ශව ගැන ඔන්න විශේෂිත උනන්දුවක් දක්වන්න අපි ඔන්න ඔබකින් මේ වසරේ මුලම ඔබට කාරුණිකව මතක් කර සිටිනවා අනියම් ඇසුරු සඳහා යොමු වීමක් ඇති කරන ස්වභාවිකත් පෙන්눔 කරනවා ධන ඉතිරි කිරීම සඳහා ධනය දේපල ලෙස වර්ධනය කිරීම බලය තියෙන වසරක් විදිහට පෙන්වුම් කරනවා. ඉතින් ඒ නිසා ඔබගේ ඒ ඉතිරි කිරීම පැත්තෙන් ඔන්න ඉතාමත්ම වාසනාව පිරි කාලයක් ඇති කරගන්නට පුළුවන් වසරක් තමයි 2022. ඒත් එක්කම දේපලත් ඔබට වර්ධනය කරගන්නට වාසනාව තියෙන කාලයක් විදිහට කියන්නට පුළුවන්. දරුවන්ගේ අධ්‍යාපනික ගැටලු විසඳාගත හැකි යහපත් කාලයක් ඔබ වෙත උදා වෙන තත්ත්වයකට පෙන්වුම් කරනවා. ඉතින් ඒ නිසා මේ අධ්‍යාපනික ගැටලුත් සාර්ථකව වර්ධනය කරගන්නට සාර්ථකව මුහුණ දෙන්නට එහෙම නැත්නම් අධ්‍යාපනික ගැටලු වලින් ජය ලබන්නට ඔබට හැකියාව පවතින කාල සීමාවක් විදිහටයි ඔන්න පෙන්වුම් කරන්නේ. ඊළඟට අපි යොමු වෙන්නේ පුෂ නැකත් හිමියන්ට. වෘක්ෂ සංකේතයේ විදිහට බැලුවොත් එහෙම බෝ ශාකයේ තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් සුන්දරත්වය ශාරීරික ස්වභාවය වර්ධනය වෙන එවැනි වාසනාව පිරිකාලයක් ඉතින් ඒ නිසා ඔබගේ ශාරීරික වශයෙන් ඔබ උනන්දු වෙච්ච දේවල් ඔන්න ඔබට ඉෂ්ට සිද්ධ කරගන්නට හැකි බොහොම සුබදායි වසරකෝ යෝ 2022 විදියට ඔබට උදා වෙන්න ඉතින් සුන්දරත්වය වැඩි කරගන්නට අපේක්ෂිත ඔබට ඔන්න ඒ සුන්දරත්වය අත්විඳින්නට පුළුවන් වසරක් විදියට අපිට 2022 නම් කරන්නට පුළුවන් ආගම දහම කෙරෙහි ඔබගේ ගෞරවය වැඩි වෙන වසරක් ඉතින් ඒ නිසා වැඩිපුර පින්දහම් සඳහා යොමු වෙන්නට හැකි වසරයක් ඔබට නිර්මාණය කරගන්න පුළුවන්. නියෝග උපදෙස් සඳහා යටත් වීමට සිදු වෙනවා. ආර්ථිකමය හැකියාවේ දුර්වලතාවයන් නම් ඇති කරනවා. අධ්‍යාපනික හා ධාරණ ශක්තියින් වැඩෙනවා. ඉතින් දරුවන්ට ඉතාමත්ම සුබදායි අධ්‍යාපන ඵලයන් වලට යන්නට පුළුවන්. මිතුරන්ගෙන් සහාය උපකාර අරමුණු ඉටු කිරීමට ලැබෙන තත්ත්වයකට පෙන්වුම් කරනවා. කම්සප හොඳින් ලබන වසරක් විදිහට කියන්නට පුළුවන්. මොහොසිරස අද පුනාවස කුෂ කියන නැකත්ලාබින්ට 2022 සෞභාග්‍යමත් ඔබට සුබ ඵලයන් ලැබෙන ආර්ථික සමෘද්ධිය කරා පියමනින්න පුළුවන් වර්ෂයක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්.